పొడికాలి స్టేజ్ ఎక్కే టెగడమసి నెగ్గమై అయ్య అన్నిపా మా మిత్ర అడగన్నకి రెండేవి కథాప వత్తన్నావి మొగతమట కరన్న పుల హొద్దమదే కథాప వత్తనేక మే ఎత్తమ కియోత్ మా నటన్న హిటి అయ్య నటన్న మే హస్బెండ్ కియోవా ఓయ పార్ట్నర్స్ ల అరగిన నటల గెదర ఎన్న నా ఎపా కియోన యా కియోవా మే టికెట్ ఎందలా మే వగే వహగన కరగని ఇన్న కియలా వెదగత్ విదియట గిహిల్ల మిస్ శ్రీలంకా ఉనే నెతత్ మిసిస్ సారీ మిసిస్ మా అమ్మదకన లగదిని వెంది సారీ మే మగే నామ కుషాని సిల్వా ఎత్తరం మెత్తర హమోమ కథా కరణ దక్ష కట్టియ ఇయాల ఒక్కోమ నటన్న సిల్లు కియన్న తో అరగన దినిత మమ ఇతో కథా కరణ మొకద మమ కథా కరణాట అక్క మెత్తిమ కెన మగే హస్బెండ్ ఇయా కెమదిమనే మా కథా కరణాట ఇది మమ మే వేదికావ గత్త ఎత్తరం ఇషీ మిస్ థాంక్ యు ఇయా కెమదిమనే మా కథా కరణ පලේ මොකද්ද කියලා මිනිස්සු අහනවනේ නෑ මට කියන්න දෙයක් හේතුවක් තියෙනවා මම ටැලන්ට් ෂෝ එකකට ගිහින් කතා කරා මට එක ලකුණක් ආවත් මම කතා කරලා නෑ මම මිසිස් ලගෙන පොඩ්ඩක් කතා කරන්න මම මොකුත් කියන්නේ නෑ වැරදි කියන්නේ මොකද මමත් තරඟ කරනවා හෙට එන්න ඕනේ හස්බන්ඩ් ලැවිල්ලා අපි මේ ඉංගේ ගාව හිටියොත් ඒකයි හෙට වෙන්න එපා අපි ගෑනට මෙහෙම කිව්වා නේද එකට ගිහිල්ලා දැන් මම කියවන එක අහලා ගියා අම්මෝ මේ ගෑණිගේ මිනිහ කොහොම ඉන්නවද දන්නේ නැහැ ගෙදර කියලා නේ ගෙදර එහෙම කතා කරන්නේ නැහැ මම කතා කරන්නේ නැහැ මම ඇත්තටම කොච්චර මං කතා කරනවට අකමැත්ද කිව්වොත් හස්බන්ඩ් නද ආවේ නැහැ මම ගොඩක් දෙනා කතා කරන්නේ මට විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න. මම ඉවර කරනවා කතාව. මට මයික් ඕනෙත් නැහැ කියලා කරුණාවෙන් කියනවා ඇහුණා. නෑ මේ මම කතා කරන විදිහ මේක වොලියුම් වැඩි වෙලා නෙමෙයි. මම කතා කරන විදිහ. හැමෝම නටුව හැමෝම සද්දෙන් කෑ ගැහුවා. බලන්න මම කතා කරන උඩට හැමෝම නිශ්ශබ්ද. මොකද නෑ මගේ කතාව හොඳ හිත නෙමෙයි. මේක මොනවද මේ උඩට ඇවිල්ලා කියවන්නේ කියලා අහන්න. අපේ ලංකාවේ අය හරි දක්ෂයන් ඉතින් කවුරු හරි කතා කරනකොට අහන් ඉන්නේ. මට මේ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ මොන මොන කැටගරි එකකට දක්ි කරන්නේ කියන ප්‍රොෆෙෂනල් කතාවද මම ඉතින් හොඳට දන්න මේක හොඳට දන්නේ මගේ ඔෆිස් කිට් එක මට වෙන අඳින්න එකක් තිබ්බේ නේ. ඒක ඇඳගෙන ආවම ලේසි. ඒකයි ඉතින් මේ කවුරුරි දැන් පුළුවන් මේ වැදගත් විදියට කතා කරන්න බෑ වාමිය කියලා. එහෙම ඉතින් මට විශේෂයෙන් වැදගත් වෙන්න දෙන්නේ. මොකද මගේ ලංකාවේ කට්ටිය ඉස්සරහ මට එහෙම විශේෂයෙන් වැදගත් වෙන්න දැන් මේ මම තමයි. ඉතින් මේ ආරම්භ ලංකාවේ මේ අපේ මල්ලි කෙනෙක් ඇහුවා මගෙන් අක්කේ මේ ඔයා විහිළු ස්පීච් එකක්ද කරන්න කියලා. නෑ මං කිව්වා මල්ලි මා විහිළු ස්පීච් එකක් නෙමෙයි කරන්නේ. හැබැයි හෙට උදේට මට විහිළුවක් වෙයිද දන්නේ නෑ කියලා. ලහිරු සෑරු තිටියා මහිදන් යාගේ ඉදර ගිහින්න හොඳයි මොකද යාගේ හරි ටීවී එකට මගේ මූණ බලාගෙන ඉවරලා මේ හෙට කතා කරොත් එහෙම මගේ ප්‍රශ්න කියන්න අර ඉඳගෙන මට එතකොට කතා කරන්න බෑ මීඩියා කට්ටිය මේ නිතරම අර ගැල්ලා මේ වැටිලාද මොකද අතර මම ඩුබයි නේද මන් දන්නේ නැහැ අර ඒ ළමයාගේ වැටිච්ච එක ගැන කතා කරනකොට මට තේරෙන්නේ නැහැ මම ආවේ ඒ ගෑනු ළමයාද වැරදි පිරිමි ළමයාද වැරදි ඒක ගැන කතා කරන්නේ නෙමෙයි මම කතා කරන්න ආවේ එතන වගකීමක් ගන්න පුළුවන් කාටද මගේ අම්මා මාව හොස්ටල් එකක දාලා හැදුවා නිසා මං අද තනියම මේ රටට ඇවිල්ලා මගේ හස්බන්ඩ් එක්ක මේ කාලා බිනේ මගේ දෙමාපියෝ මගේ කටියත් මගේ දෙමාපියෝ මමයි අතර තිබ්බ බැඳීම ශක්තිමත් නිසා මම ඒගාව තේරුම් අරගෙන මම ඉගෙන ගත්තා මම දෙයක් කරගත්තා කොහොම වුණත් ඒ නැති වෙච්ච දරුවත් මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ පැජන්ට් එකක හෝ වේවා රටේ හොඳ නිරතලයක ඒ වගේ හොඳ තැනකට යන්න තිබුණා කොතනද වැරද්ද කාගේද වැරද්ද කියලා අපිට හිතාගන්න බෑ කොහොම වුණත් කොයි හරි තැනක අපිට වැරදිලා තියෙනවා මම මේතනින් කතා කරන්න ගත්ත උදේ කිසියම් කෙනෙක්ට මොලේට වදිනවන කරුණා කරලා මල් කැකුළු පරවෙන්න කලින් රැකගන්න ස්තුතියි